ගැලපෙන අපේක්ෂක අපි ඉදිරිපත් කරන ඉතින් මම සූට් එක නම් මහගෙන නැහැ කියන එක කියන්න ඕනේ. අපි ආණ්ඩුව දෙකට කඩන්න කකුලෙන් අදින්න ගියේ නැහැ. ඒක රිටර්න් එක අපිට හම්බුනේ අපේ පක්ෂ දෙකට කඩන එකට. ඒක එක එකගේ දේශපාලන ක්‍රමවේදය මිනිස්සු හසුරවන විදිය පක්ෂයේ සූදානම්. පක්ෂයේ සූදානම් නම් පාක්ෂිකයේ සූදානම්. පක්ෂයේ සූදානම් නම් ජාතික සංවිධායකවරයා කොහොමද සූදානම්? සනුද අපි දේශපාලන මණ්ඩලයේ කැඳවලා තියෙනවා. ඉතින් එනකොට අපිට දැනුම් දීලා තියෙන අපේක්ෂකයෝ සම්බන්ධයෙන් අපි පක්ෂයේ දේශපාලන මණ්ඩලයට දැනුවත් කරලා ඒ පිළිබඳව තීන්දුවක් දේශපාලන මණ්ඩලයේ විතර ගන්නවා. ඉතින් පැහැදිලිවම අපේ පක්ෂ ප්‍රතිපත්ති මේ රටේ ආර්ථිකය ස්ථාවර කරන්න වගේම රට ඉදිරියට අරගෙන යන්න පුළුවන් වගේම මේ රටේ තරුණ පරම්පරාව අපි අපේක්ෂා කරන්නා වූ ඒ පරිපාලනයේ ව්‍යූහාත්මක සහ ගුණාත්මක වෙනස ඇති කරන්න පුළුවන් අපේක්ෂකෙක් අපි පැහැදිලිවම ඉදිරිපත් කරනවා. අපි පූර්ණ නිගමනයන් වලට ඇවිල්ලා මම ප්‍රකාශ කරන්න සූදානම් වෙන්නේ නැහැ. අපි පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ විසින් අවසන් තීන්දුව ගන්නවා. පක්ෂයේ ජාතික සංවිධායකවරයා විදිහට මම විශ්වාස කරනවා පක්ෂයක් හදලා තියෙන්නේ මැතිවරණ වලට ඉදිරිපත් වෙන්න. එහෙම නැත්නම් මැතිවරණ හමුවේ පලා යන නෙවෙයි. ඒ හින්දා පැහැදිලිවම මම විශ්වාස කරනවා ශ්‍රී ලංකා පොජන පෙරමුණ මේ රටේ දැවැන්තම දේශපාලන පක්ෂය. අපි මේ රටට සහ අපට ඔබින දේශපාලන තීන්දුවක් අපිට ගන්න පුළුවන්. ඉතින් රණවික ක්‍රම ජනාධිපතිතුමා විතරයි පාර්ලිමේන්තුවේ ඉන්නේ. තනි පුද්ගලෙක් තමයි පක්ෂයේ ඉන්නේ. ඉතින් එතුමා තීන්දුව කරන්න ඇති ස්වාධීනව නොමිනේෂන් අපමුදල් බඳින්න ඕනේ කියලා. ඉතින් මම හිතන්නේ එතුමා නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂෙත් අභ්‍යන්තරයේ සාකච්ඡා කරලා තීන්දුවක් ගත යුතුයි. ඒක අපිට අදාළ කාරණයක් නෙවෙයි. දැන් වැඩිලා හරි 29 වෙනිදා සෞදා දේශපාලන මණ්ඩලයේ තීරණය කරොත් මම ඔබතුමාලාට ඒ වෙලාවට මාධ්‍යට ඇවිල්ලා උත්තර දෙන්නම්. හැබැයි පැහැදිලිවම අපි අපේ පක්ෂයේ බහුතර මතය වගේ මේ රටේ ඔබින අපි විශ්වාස කරන දේශපාලන කාරණා වලට ගැළපෙන අපේක්ෂක අපි ඉදිරිපත් කරනවා. ඉතින් මම සූට් එක නම් මහගෙන නැහැ කියන එක කියන්න ඕනේ. එහෙම කතා කියන පිරිසක් ඉන්නවා. අපි ඉතින් ආණ්ඩුව අපි හිටියානේ. අපි තාම ඉන්නවානේ. ඊයේත් අපි පනතකට ගිහිල්ලා අපේ ඡන්දෙ දුන්නානේ. ඒ හින්දා ආණ්ඩු පක්ෂක ඉන්නවා නම් ඒ වක්කීම අපි ඉටු කරන්න ඕන. ඩබල් ගේම් ගහන්න බෑ. ඒ හින්දා පැහැදිලිවම අපි කෙලින් හිටියා. මං ඊයේත් කිව්වා අපි කෙලින් හිටියා. අපි ආණ්ඩුව දෙකට කඩන්න කකුලෙන් අදින්න ගියේ නැහැ. ඒක රිටර්න් එක අපිට හම්බුනේ අපේ පක්ෂ දෙකට කඩන එකට. ඒක එක එකගේ දේශපාලන ක්‍රමවේදය මිනිස්සු හසුරවන විදිය. අපි එවැනි පහත් තැනක ඉඳන් දේශපාලනය කරන්නේ. අපි පැහැදිලිව මෙලට අනාගතයේ වෙනුවෙන් ඍජු දේශපාලන තීන්දුව ගන්න පක්ෂයක්. ඉතින් මම හිතනවා 29 වෙනිදට අපි සාකච්ඡා කරලා තීන්දුවක් ගමු. යෝජනා වෙච්ච නම් බොහොමයක් තියෙනවා. මාධ්‍යෙත් බොහොමයක් අපේක්ෂකයෝ ඉන්නවා. දැන් අප මුදල් බඳලා තියෙන්නේ එක්කෙනයි දෙන්නයි. අපිට ලිඛිතව දන්නල නැහැ කවුරුත්. ඒ හින්දා මම ලිඛිතව දන්නපු ගමන් අපේ පක්ෂ මහලේකම්තුමා කියයි නම් කීයක් ඇවිල්ලා තියෙනවද කියලා. නම් එක පිරට මාත ලිඛිතව දන්නල නැද්ද? නැද ඒ සියලු දෙනාම කල්පනා කරනවාදී දැන් ලිඛිතව දන්වන්න ඕනේ කියන කාරණේ. ඉතින් අපි බලමු. මොකද ඒ අය ලිඛිතව දන්වන්න බෑ නේද? ඉතින් ඒ මං හිතනවා ඒ කට්ටිය දැන් මේ වෙනකොට අධ්‍යනය කරනවා ඇති කොහොමද වැඩ කටයුතු කළ යුත්තේ කියන කාරණය. ඒ කියන්නේ මේ වෙනතේ කිසිදු අපේක්ෂකෙක් ලිඛිතව දැනුම් දීමක් ඉල්ලීමක් කරලා නැද්ද? නැහැ මම දන්නේ මේ වෙනකොට පක්ෂෙන් ලිඛිතව කිසිදු අපේක්ෂකයෙක් ඉල්ලීමක් කළා නැහැ. එහෙනම් මම නම් ලිඛිතව ඉල්ලන්න බලාපොරොත්තු වෙන්නේත් නැහැ. පක්ෂේ සූදානම්, පක්ෂේ යෝජනා කරන ඕනෑම කෙනෙක් ජයග්‍රහණය කරන සූදානම්. ඉතින් මම නම් ලිඛිතව දැනුම් දෙන සූදානම් නැහැ. ඒකෙන් කියවෙන්නේ ඔබතුමා මෙවර සූදානම් නැහැ කියලා. පක්ෂේ සූදානම්. පක්ෂේ සූදානම් නම් පාක්ෂිකයේ සූදානම්. පක්ෂේ සූදානම් වුණාම ජාතික සංවිධායකවරයා කොහොමද සූදානම්? පක්ෂේ දිනවන සූදානම්. පැහැදිලිවම. අපේක්ෂකෙක් පක්ෂෙත් දිනවනවා, රටත් දිනවනවා, පාක්ෂිකයත් දිනවනවා. ඉතින් ඒකට පුළුවන් හොඳ අපේක්ෂකයෙක් අපි ඉදිරිපත් කරනවා.